www.srilankala.com ආයුබෝවන් අද 2021 අගෝස්තු මාසේ 8 වෙනි ඉරිදා මේ තියෙන්නේ ඔබ දකින බුලුගහගොඩ ප්‍රදේශයේ තිබෙන කහවගාවන් විශේෂ මේ කහවගාව තියෙන ස්ථානයේ මේ කහවගාව කරනු ලබන්නේ අපේ ජයන්ත ඉඹුල්ගොඩ කියන මහත්මයා තමයි ඔහු ගොවියෙක් නන් නෙමෙයි නමුත් ඒ විශේෂයෙන්ම ගස්වැල් වලට පරිසරයට ඒ වගේම මේ ගොවිතැනට මේ හිතකාමි අයික් වශයෙන් තමයි මට හඳුන්වා දෙන්න පුළුවන් මේකේ තවත් විශේෂ දෙයක් තිබෙනවා මේම ඔහුගේ නිවසට ආවට පස්සේ මේ කහවගාවෙන් කහවගාවත් එක්කම ඔහු නිවසට ඇවිල්ලා මේ සෑම දිනකම ඔහුගේ නිවසේ ඉහළ මාලේ සකස් කරලා තිබෙනා මෙන්න මේ වගේ ස්ථානයක්. ඒ කියන්නේ වගා ස්ථානෙට බලලා භාවනා කරන ස්ථානයක් තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් මම අහන්න කැමති अनागत परपुर वगावट कोहोमद आध्यात्मिक वशंग वगावट वगे विनत्ट सार्थक कोहोमद බලපාන්නේ අධ්‍යාත්ම භාවනා කිරීම ඒ වගේ දේවල් කොහොමද බලපාන්නේ ඔක මෙහෙමයි දැන් මට ඔය කියන්න තියෙන්නේ මම භාවනා කරන්න ගත්තේ අපිට අපි පැහැදිලිවම ජීවිතේක හිටු මිනිස්සු අපිට ඊට පස්සේ අපිට තේරුණා අපි කරපු වැඩේ කිසි ප්‍රතිඵලක් නැහැ ඊට පස්සේ ඒක දැන් යුරෝපයේ ඕක සම්දෘෂ්ටික වාදී වෙලා මැරියෝ බිහිවුණා නමුත් අපේ වාසනාවකට මේ රටේ තිබු බෞද්ධ පරිසරේ බෞද්ධ පරිසරයේ විසින් අපිට මේ උරුම කරලා දීපු සංස්කෘතික අංගය වගේත් නිසා අපි අන්තන් ඔය මහා විනාශකාරී සම්දෘෂ්ටිකවාදයට යන්නේ නැතුව අපිට යන්තම් අපේ සමහර මේ විප්ලවවාදී සමාජික අන්තිමට තේරුම් ගත්ත සමාජයේ මේ තියෙන අසමානතාවය නැති කරන්න බෑ ඒ කියන්නේ තනකොළට වපුරුපු එකටත් උඩු අස්සන්න ගන්න බෑ මොනට වපුරුපු මිනිහාගේ මුං අස්සන්න ගන්න බෑ තනකොළට පුරවන්නම් මිනිහට අයිති වෙන්න ඕන තනකොළට තනකොළ අස්සන්න උඩුවපුරුපු මිනිහට උඩුවා හම්බ වෙන්න ඕක හැම ආගමකම සාමාන්‍ය සංකල්පයක් ඉතින් ඒක අපි දැන් දන්නවා සමානාත්මතාවය කියන්නේ එක ලෝකයක් ඇති කරන්න බෑ පැහැදිලි මේක කියන්න මිනිස්සු බයයි හරිද නමුත් මේ භාවනා කරන උත්තමයන් ගාවට ගිහිල්ලා අපි පොඩ්ඩක් මේව කරපුවාම අපිට තේරෙන කතා බහ කරපුවාම මේ සමානාත්මතාවය ඇති කරන්න බෑ ඒ මොකද අපි එක එක්කෙනා කරන්නේ එක එක දේවල් ඉතින් ඒක නේද ඒක හැමෝටම මේ හැමදේම සමානව ලැබෙන්නේ නැහැ ඉතින් මම භාවනා කරන්න ගත්තේ අපිට තේරුණා අපි හිතමු නේද අඩි භෞතිකවාදී මතවල ඒ කියන්නේ තේල්ස්ගෙන් පටන් අරන් ඇල්බර්ට් අයින්ස්ටයින් ඒවා අද අප්ඩේට් වෙලා නැහැ මට අප්ඩේට් කරගන්න ඕනෙත් නැහැ භෞතිකවාදී විද්‍යාඥයෝ ගැන මම දන්නවා ඒගොල්ලෝ මේ කරපු එක මොකද්ද කියලා අපිට තේරුණානේ කොරෝනා එක ආපු ගමන් මොකද්ද භෞතිකවාදයට කරන්න පුළුවන් වෙච්ච දේ කියලා හරිද එතනත් මාකට් එකක් හදාගත්තු විතරනේ කරේ අනිත් මිනිස්සු නැරලා යනවා අනිත් මිනිස්සු සල්ලි එකතු කරනවා ඉතින් ඒ කියන්නේ මට භෞතිකවාදී පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ මම මේක බැහැර කරලා ඉවරයි එතකොට මට මෙතනදී අපි භාවනා කරන්න ගිය අපේ පිරිසත් ඒක බලපුවා මෙතන බුදුහාමුදුරුවෝ කියපු දේ ඒ කියන්නේ ඒක හරි පුදුමයි ඒ කියන්නේ එතන මනස අතිසියුම් කරලා ඊට පිටිපස්සට මේ අපින් ඇල්ලිය නැහැකි ඇසින් දැකිය නැහැකි දේ මනසෙන් හරියට ස්පර්ශ කරන උන්වහන්සේ හරියටම ලෝකේ විවරණය කරන ලෝක 26ක් ගැන විවරණය කරන මේ මහා විශ්මිතත්තේ ඊට පස්සේ මේ ලෝක 26 එහෙම ඇවිදවිදි ඉන්න නෙමෙයි උන්වහන්සේ කියන්නේ සූසත මොකද 62ක් මිසදු තුවාගම් තිබුණාලු ඒගොල්ලෝ කිව්වේ මේ දිව්‍ය ලෝකවල බඹ ලෝකවලට යන මාර්ගය හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ ඒවට නිල මෙහෙට ඇදගෙන වැටෙනවා බුදුහාමුදුරුවෝ කිව්වා මේ එකකටවත් එහෙම සංක්‍රමණය වෙවි ඉන්න නෙමෙයි මං දරුවනේ උඹලට කියන්නේ මේ පද්ධතියෙන් පැනපල්ලා හරිද ඒකට මොකද්ද හේතුව ආරෂ්ඨාංගික මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආරෂ්ඨාංගික මාර්ගය ඉහළ මෙන්න මේක කරන්නේ එතකොට මම කරේ මේ වගාවත් එක මේක සම්බන්ධ වෙන්නවද නැද්ද කියන එක මට තාම කියන්න බෑ හැබැයි වගේ මෙතන ඉඳලා භාවනා කරන එකේ ශක්තිය නෙතනට යනවායි කියලා මට තේරෙනවා මොකද මට සත්ව හානි නැහැ ඉත්තෑව ඉන්නවා හාව ඉන්නවා මොකටියා ඉන්නවා පරිබෝධකයෝ ඉන්නවා මට එහෙම හානි කරන්නේ නැහැ මම ඒගොල්ලොත් එක්ක කොහොම සහයෝගයෙන් ඉන්නවා එතකොට අධ්‍යාත්මික පරිසරය මගේ මේ බිමට අදාළම වෙයි අදාළම වෙනවා ඇති ඒක හින්දා වෙන්නේ මේ වගා මෙහෙම සාර්ථක වෙන්නේ භාවනා කිරීමේ අරමුණ තමයි කහවගාවත් අත්හැරීම සියලුම ශ්‍රේෂයන්ගේ වගා කිරීම අත්හැරීම තමයි භාවනා කිරීමේ අරමුණ
ඒකෙ මගින් මාට මේ මේ කොරෝනා කාලේ අපිට ජීවත් වෙන්න විදිහකුත් නැති වෙලාවේ අපි ඉතින් වැළුවා මේ යහපත් දෙයක් කරන්න. ඉතින් ඒක හරි ෂෝක් ඒ කියන්නේ ඒක හරි මානසික සතුටක් කියන දෙයක්. ඉතින් මම ඒකේ නියැලෙනවා. මගේ අපි වෙනදා විදිහට සුපුරුදු පරිදි කරන්න ලද ඒ අධ්‍යාත්මික කටයුතු ටිකත් අපි කරනවා. හරිද? මම අනිතේ මම ලංකාවේ බෞද්ධයෙන්ගින් හරි මේ ඕනම ආගමිකයෙන් ඉල්ලා ඉන්න බෞද්ධාගම ඉස්ටඩි කරන්න ඉස්ටඩි කළා. මම ඉස්සර මේ හරි ලැජ්ජයි මේ හයියෙන් ගාත කියන්න. මම දැන් ගමට මෙහෙන ගාත කියන්න. හරිද? මොකද මට තේරුණා අහිංසක මිනිහෙක් වෙන්නයි ඕනේ. හරි දාර්ශනිකයෙක් නේ. මම මාගේ මේ භෞතිකවාදී යාළුවෝ ඉන්න භෞතිකවාදී තාම කරපින්නගෙන ඉන්න පිට දෙක හිටපු. මම උන්නා ඒක එයාට කියන්නේ මම ගස්කල් පිළිම වන්දනාවට පසුබසින්. හරිද? මට ඔය ඒ මහා ලෝක භෞතිකවාදී ලෝකයේ නොතිබිච්ච මානසික සාහනයක් ගස්ගල් පිනව වඳින වෙලාවේ තියෙනවනම් මට සතුට දැනෙනවනම් මම මොකටද නොදන්නා භෞතිකවාදී ලෝකයක් පසුපසාම්බ යන්නේ විද්‍යාවන් කියලා. මට මානසික සුවයක් තියෙනවනම් මෙතන මම එතන නවතිනවා. මම දැන් බුදුහාමුදුරුවෝ කියපු දේ හරි කියලා. එතකොට එතනින් එහාට යන්න පුළුවන් දේවල් මම අපි දැන් අභ්‍යාස කරමින් අල්ලනවා. ඒක අපිට තේරෙන උන්නාසය කියපු එක හරියටම හරි තියෙන්නේ අපේ වැරද්ද. අපේ වැරද්ද මොනවද? අපි හැම දෙයකටම ලෝභ බඳිනවා. මම මේ කිසිම දෙයක් කරන්නේ ලෝභකම දෙන්නේ නෙමෙයි. මිනිසුන්ට මේ අඩුම ගානේ එකෙක් හරි සත්‍ය තේරුම් ගන්න තව දවසක් හරි ලෝකේ වැඩියෙන් තියෙනවා. ඉරහඳ පායන ලෝකයක් තියෙනවා. මොකද ඒ ඉරහඳ පායන ලෝකේ තව එක දවසක් හරි අවශ්‍යත් තිබ්බොත් ඒකේ තව කවුරු හරි මේ සත්‍ය තේරුම් ගන්න මේ පද්ධතියේ මේ තණ්හාධික පද්ධතිය කඩාගෙන භෞතිකවාදී පද්ධතිය කඩාගෙන නිවන කියන තැනට පතන බොහෝ දුරට අවස්ථාව තියෙනවා. මේ පද්ධතිය රැකීමේ වගකීමක් විදිහට තමයි මේ හැමදේම කරන්නේ. ඒ මොකටද මේ මස් මාළු මේ වළඳගෙන අරක්කු බීගෙන ගංජා ගහගෙන අනිත් මිනිහට හිංසා පීඩා කරමින් ඉන්න මිනිසුන්ගේ ලෝකය පවත්වන්නේ මේ ව්‍යායාමයේ දෙන්නේ. මේ ව්‍යායාමයේ දෙන්නේ ධාර්මිකව ඉන්න මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරමින් බුදුහාමුදුරුවෝ කියන මගට අවතීර්ණ වෙලා මේ පද්ධතිය කඩාගෙන නිවනට අවතීර්ණ වෙන්න ඕන නිසායි මේ පද්ධතිය ආරක්ෂා කරන්නේ. මේ පද්ධතිය ආරක්ෂා කරන්න කාට හරි කියන්නේ නැත්නම් මේ තියෙන මේ සුඛ විහරණය සුඛය කියලා මේ මහා ආදීනෝ කෝටියක් භුක්ති විඳින මේ මිනිස්සුන් ප්‍රවටිකාර මිනිස්සුන්ට හදන්න නෙමෙයි. අර වගේ අවංක බොහොම ප්‍රඥාවන්ත උගත්තු නෙමෙයි. අපි දන්නවා මේ කාල සීමාවේ අපේ උගත්තු කරපු දේවල් ගැන අපේ ආචාර මහාචාරවරු කරපු ගිය තේවල් ගැන අපි දන්නවා. අපිට hina යනවා. අපි සතුටින් ඉන්න අපි ඒගොල්ලන්ව විවේචනය කරන්න. ඒක ඒගොල්ලන්ගේ විදිහ. ඒගොල්ලෝ වැඩිපුර යමක් හම්බ කරන්න බලන. අනිත් එක මට හැමතිස්සෙම හිතෙන්නේ අපි වැඩිපුර යමක් තියෙන මිනිස්සු දැන් මේ බයසනාහිර පළාතේ මේ දේ රාජ්‍ය සේවය හරි මොකක් හරි වෘත්තියක් කරන මිනිස්සු හැමතිස්සෙම ඉල්ලමින් අයිතිවාසිකම් ඉල්ලනකොට මේ රටේ නිෂ්පාදනයක් නැති රටේ ඩොලර් ටිකක් මල්ලට වැටෙන්නේ නැති රටේ මේ කිසිම ජොබ් එකක් නැතුව අර අන්ත අසරණ පුංචි වැඩ කරමින් ජීවත් වෙන මිනිස්සුන්ට එදිනෙදා අඩුම ගන්න යටිතල පහසුකම් ටිකවත් දෙන්න තියෙන සල්ලි ටික නේද මේ අපි තව තවත් අපිට දෙන්න කීකී උද්ඝෝෂණය කර කර බෙදා ගන්නාද අපේ රට සංවර්ධනය කරලා ඉන්නකෝ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඔය දේශපාලනඥයෝ ඔය ඉන්න කොහොම මිනිස්සු ටික එකතු වෙලා එන්නේ වගේ වැඩක් කරන්න ඒකට පෙළඹවීමක් කරන්න පෙළඹුණාට එහෙම නිර්මාණ නිෂ්පාදන ආර්ථිකයක් හදපු රටක අයිතිවාසිකම් ඉල්ලන්නකෝ එහෙමනේ කරන්න ඕනේ. මේක කිසිම නිෂ්පාදනයක් නැහැ තියෙන හි මේ ගෑනු ටික අරාබියට විකුණලා ගන්න සල්ලි ටිකයි. හරිද? මිනිස්සු ගෑනු ටික ගිහිල්ලා එක එක රටවල ශ්‍රමයේ වපුරලා ගන්න සල්ලි ටිකයි. ටේපල් රබර් වල මහා හෙට්ටු මිලට ගන්න සල්ලි ටිකයි කරන ඩොලර් වලින් මෙහෙට ගෙන්නන්නේ මොනවද? දැන් මේ වාහන තහනම් කරලා තියෙනවා. වාහන තහනම් කරන එක හොඳයි. නමුත් ඒකට කී දෙනෙක් උද්ඝෝෂණ කරනවද වාහන ගෙන්නන්න කියලා? එතකොට මෙන්න මේ වගේ මහා විපරීත දෙයක් තියෙන්නේ. හැබැයි මේ රටේ ඔය මේගොල්ලන්ගේ ආකාගවත් බටහිර ආර්ථික සූත්‍රවලට නැගෙනහිර ආර්ථික සූත්‍රවලට අහු නොවුනට මේ රටේ කිසිම මිනිහෙක් කිසිම දවසක මරන්න බෑ බඩගින්න. බොහොම ඉතුරු ගොඩක් ඉස්සර ලබාගත්. අපි නැවත මේ වගේ පණිවිඩයක් ලබා ගන්න අදහස් කරනවා. තවත් දවසක නැවත හමුවෙමු. බොහෝ විස්තර රටට මහා ජනතාවට ඒ වගේ අනාගත පරපුර ලබා දුන්නා. නැවත හමුවෙමු. මම ඔබේ සමු ගන්නවා මා www.srilankalle.com මේ වගේ මෙල් ලියපුවත් ප්‍රධාන සංස්කාරක එස් ජූට් සිල්ලා. ස්තුතියි. බොහොම ස්තුතියි. නේ මොකද මට ශ්‍රී ලංකා මා
ලංකා